අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස් තල වෙත දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් දුමින්ද අත්අඩංගුවට ගන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි රට බංකොලොත් කළ දේශපාලන හොර නඩේ සහ නිලධාරී පැලැන්තිය අද ටෙලිවැකියෙන් නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පතයන් සහ කාර්යයන් ගැසට් කරයි අගමැතිට 57ක් ජනපතිට 42ක් දැන් දේශීය පුවත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණීය දඬුවම් නියම වී බන්දනාගාරගතව සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ප්‍රධානය කළ ජනාධිපති සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දුමින්ද සිල්වා යළි අත්අඩංගුවට ගන්නා ලෙසයි ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කළේ. එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් අදාළ ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇයගේ මවවන සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසෙන් ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීතිපත්මන් සූරසේන යසන්ත කොන්දාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද දින මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා. දුමින්ද සිල්වා යලි සිර බහරයට ගන්නා ලෙසටද අධිකරණය විසින් නිකුත් කළේම නියෝගයේ සඳහන්. මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවශ්‍ය උපදෙස් සහ සහය ලබා දෙන ලෙසටද නීතිපතිවරයාට නියම කළා. දුමින්ද සිල්වාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද අධිකරණය අද දින නිකුත් කළා. අද පෙරවරුවේ මීට අදාළ පෙත්සම් සල්කා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රධානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවට චෝදනා කළා. මරණීය දඬුවම් නියම වූවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටියේදී ඔවුන් අතරින් පොදු සමාව ප්‍රධානය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා තෝරාගත්තේ කුමන පදනමකින්ද යන මතුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාපටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරන බව සඳහන් කළා. ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයාගත් ක්‍රියාමාර්ගය ආණුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුන්ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ප්‍රධානය කිරීමේ ක්‍රියා පටිපාටිය අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව සඳහන් කළා. මෙම නඩුකරයට පාදක වන පොදු සමාව ප්‍රධානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අවධාරණය කළා. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්‍රධානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි. මෙම පොදු සමාව ප්‍රධානය කිරීම නීත්‍යානුකූලව සිදු වී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඉහත අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා. ඉන් අනතුරුව පෙත්සම් විභාගයේ සැප්තැම්බර් මස පළමුවනදා පැවැත්වීමටද අද දින නියම වුණා. අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී දුමින්ද සිල්වාට ජනාධිපතිතුමා දුන්න සමාව සම්බන්ධව හිරුනිකා සහ එතුමියගේ අම්මා තවත් නීතිඥවරයෙක් ගොනු කරපු පෙත්සම් තුනම විභාගයට ගත්තා. එහිදී ලීව් ටු ප්‍රොසීඩ් මේ නඩුව දිගට ගෙනියන්නට අවසර දුන්නා. ඒත් එක්කම ඉන්ටරිම් රිලීෆ් දැනටම ක්‍රියාත්මක වෙන්න පරිදි දුමින්ද සිල්වාව නැවත අත්අඩංගුවට අරගෙන බඳනාගාර කොමසාරිස්තුමා වෙත බාර දෙන්නටත් එතුමාගේ පාස්පෝර්ට් ඉම්පවුන්ඩ් කරන්නටත් නියෝග දී තියෙනවා. අතුරු නියෝගවල් ක්‍රියාත්මක කිරීමට
CID ඩිරෙක්ටර්ට ඕන පියවර ගන්න කියලා වෙනම නියෝගයක්කුත් දීලා CID ඩිරෙක්ටර්ට මේක ගැන නීති උපදෙස් දීලා මේ ක්‍රියාවලියට සහය දෙන්න කියලා නීතිපතිවරයාටත් වෙනමත් තව නියෝගයක්කුත් දී තියෙනවා CID ඩිරෙක්ටර් සහ නීතිපතිවරයා මේක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් ගොනු කරන්නත් ඕනේ දුමින්ද සිල්වා දැන් රටෙන් පිටත් වෙලා ඉන්නවා නම් එතුමාගේ පාස්පෝර්ට් ඉම්පවුන් කරපු නිසා එතුමා නැවත ලංකාවට එන්න වෙනවා 2011 වසරේ ඔක්තෝබර් මාස 8 වනදා මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී බහරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් සහ දුමින්ද සිල්වා සහ ඔහුගේ ආධාරකරුවන් අතර ගැටුමක් ඇති වුණා. එෙහිදී සිදු වෙඩි තැබීමකදී බහරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ ඔහුගේ ආධාරකරුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දුමින්ද සිල්වා එම ගැටුමේදී තුවාල ලබා රෝහල් ගත කෙරුණා. අදාළ ඝාතන සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් විභාග වූ අතර ශිරාන් ගුණරත්න, පත්මිනී රණවක සහ එන් මොරායසන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් 2016 වසරේ සැප්තැම්බර් මාස 8 වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු මෙම නඩුවේ තීන්දුවට අනුව දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණීය දඬනය නියම කෙරුණා. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ද දුමින්ද සිල්වාට එරෙහි මහාධිකරණ තීන්දුව ඒකමතිකව අනු මතකලා කෙසේ වෙතත් මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම 2021 වසරේ ජූනි මාස 24 වනදා සිදුවන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සමාව යටතේයි. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රට මේසා විශාල අගහදයකට ඇද වැටිලා තියෙන්නේ ඇත්තටම දේශපාලනඥින්ට ඇති බිය නිසයි. දේශපාලනඥින්ට ඇති ගැති බව නිසයි. මේ රට හදන්න පුළුවන් මේ දේශපාලන පවුල් කිහිපයකට කියලා විශ්වාස කරන නිසයි. අවුරුදු 30, 40, 45 පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල්ට, මහින්දලට, දිනේශ්ලට විතරයි මේ රට හදන්න පුළුවන් කියලා හිතන වහල් මානසිකත්වය. සජිත්ගේ තාත්තා කළ දේවල් දිහා බලලා සජිත් තමයි හොඳම කියලා හිතන හින්දයි. අනුරලාගේ 71, 88, 89 දිහා බලලා අපොයි ආවොත් ඉවරයි කියලා හිතන නිසයි. ගෙදර ගිහින් හිටියත් චන්ද්‍රිකා ආවනම් මරු කියලා හිතන අය ඉන්න නිසයි. අප තවමත් විවෘත මනසකින් අපේ රටේ දේශපාලනය කියවන්නේ නැති නිසයි මේ කල අපට ගිහින් තියෙන්නේ. අපේ රටේ විනාශය හා බැඳුණු නිලධාරින්ව ඉහළ තනතුරුවලට පත් කරන විට අධිකරණයටවත් යන්න අදටත් අප අසමත් නිසයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ වගේම රටට හෙන ගැහුවත් අපේ දරුවන්ගේ අනාගතයේ කුඩුපට්ටම් වුණත් කමක් නැහැ කියලා හිතන මිනිසුන් ඉන්න නිසයි. අදත් දූෂණයට, වංචාවට, හොරකමට, මැරකමට එරෙහිව එක තැනක හිටගන්න බැරි වුණු මාධ්‍ය නිසයි. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවට හිට්ලර්ව ඉල්ලන අය ඉන්න හින්දයි. මෙකී නොකී හේතු රාශියක් නිසා අපේ රට ලෝකේ බංකොලොත් රට බවට අද පත්ව කඳුළු සලනවා. මේ රට මේ විනාශයට ඇදලා දාපු කණ්ඩායම කවුද කියලා දැන දැනත් වගේ වගක් නැතුව ඉන්න වයිවර්ණ පුරවැසියනුත් මේකට අනිවාර්යයෙන්ම වගකිව යුතුයි. අදත් අප කියන්නේ ගාලු මෝදර තරුණ අරගලය නොවන්නට අපේ දේශපාලන නඩය එක් අඩියක්වත් පස්සට ගන්නේ නැති බවයි. දැන් අඩුම ගානේ මේ දේශපාලන නඩයට අඩියක් පස්සට ගන්නට සිදුවුනේම මේ තරුණ නැගිටීම නිසා බව කිව යුතුමයි. දැන් මේ රට බංකොලොත්. මෙතනට රට වැටීමට ආසන්න හේතු ටික එකින් එක ලියන්නම්. දැන්වත් ආසන්න හේතු ටික සාධාරණ මනසින් තේරුම් ගන්න. මේ හොර නඩේ විනාශ කර ඇත්තේ ඔබෙත් මගෙත් අනාගතය විතරක් නෙවෙයි. උපදින්නට ඉන්න දරුවන්ගේ අනාගතයත් මේ හොර දේශපාලන නඩය විනාශ කරමින් ඉන්නවා. පසුගිය කෝප් කමිටුවට ඇහුම්කන් දෙන්න සභාපති චරිත හේරත්, වත්මන් මහබැංකු අධිපතිතුමත් එතන හිටියා. අපේ රටේ ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවේගෙන එනවා. ණය ගෙවා ගන්න අමාරු වෙනවා කියලා මුලින්ම දැනගෙන තියෙන්නේ 2020
අවුරුද්දේ මාර්තුවල 2020 මාර්තුවල තමයි මුලින්ම දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට පෙර. එදා මහ බැංකුවේ ඉහළ නිලයක් දැරූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තමයි IMF එකත් එක්ක එදා තාක්ෂණික සාකච්ඡා පවත්වලා තියෙන්නේ. IMF එක 2020 මාර්තු අප්‍රේල් වල මොනවද ලංකාවට කියලා තියෙන්නේ? වහාම ණය ප්‍රතිව්‍යුහගත කරන්න, ජාත්‍යන්තර උපදේශක සේවාවක් ගන්න කියලා එදා IMF එක, මේ කියන්නේ මීට අවුරුදු දෙකකට පෙර යෝජනා කරලා තියෙනවා. මේ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ හරහා අන්තිමට නතර වෙලා තියෙන්නේ එදා කාගාවද? මහ බැංකු අධිපති මුදල් ඇමති ගාව. කවුද මේ කණ්ඩායම? වර්ෂ 2020 මුදල් ඇමති කවුද? එදා අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ. 2020 මහ බැංකු අධිපති කවුද? WD ලක්ෂ්මන්. 2020 මුදල් අමාත්‍යාංශ ලේකම් කවුද? SR ආටිගල. 2020 ජනාධිපති ලේකම් කවුද? PB ජයසුන්දර. දැන් මේ නම් ටික සියල්ලම ඔය කෝප් කමිටුවේදී නම් වශයෙන් හෙළි නොවුනත් කතාව ආපස්සට ගෙනිච්චාම මේගොල්ලෝ තමයි වග උත්තර කාර්යෝ. අහලා බලන්නකෝ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා කෝප් කමිටුවේදී කියපු මේ කොටස. ජාත්‍යන්තර මුදල් මුදලේ මතය තිබුණේ ඒගොල්ලෝ කරා ඩිසස්ටේනබිලිටි ඇනලිසිස් කියන එක තමයි මුලින් පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක ඒගොල්ලෝ කරන්නේ. ඒක කරලා බලලා කියනවා අපේ ණය යම්කිසි ආකාරයක ඒගොල්ලන්ගේ ඇසම්ෂන් එක අනුව ඉදිරි අවුරුදු පහ තුළ ඩෙට් සස්ටේනබල් නැහැ කියන නිගමනයකට ඒගොල්ලෝ ආවා. ඒත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා අපොයින්ට් කරන්න ඕන කියන යෝජනාව අරගෙන ආවා. ඒ මතය පැහැදිලිව දැනුම් දුන්නා. මම ගත්තු උදාන් දැනගත්තා. ඒ කාලේ හිටපු පණ්ඩක් මේ ජනාධිපති ලේකම් තමයි ප්‍රධාන වශයෙන් තීරණ ගත්ත වෙලාවේ. එතකොට ඉතින්දී ගත්ත තීරණය තමයි අපි කිසිම වෙලාවක ඩෙට් රිසක්ති කරන්නේ නැහැ. ඒ අර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්තුනේ එතුමත් එක්ක. ඒ අධ්‍යක්ෂතුමා කතා කරේ කිලින්ම ජනාධිපති ලේකම් තුමා තමයි ඉහළ මට්ටමේ සාකච්ඡාව ගිය එතන. එතකොට ඉතින්දී තීරණය කර අපි ඩෙට් රිසක්ච් කරන්නේ නැහැ. අපිට මේක මැනේජ් කරන්න පුළුවන්. ඒක නිසා ඒක කරන්නේ නැහැ කියලාම ඒ සාකච්ඡාව දෙන්නේ නැවතුන. දැන් 2020 අවුරුද්දෙම රට මේසා විශාල අගාධයකට යනවා කියලා ඔය පාර්ලිමේන්තුව දැනගෙන හිටියද? දැනගන්න විදිහක් නැහෙනී. ආර්ථිකය ගැන ඔය පාර්ලිමේන්තුවේ කීයෙන් කී දෙනාද කතා කරන්නේ? කතා කරන තරමක් කතා කරන්නේ අසභ්‍ය වචනයි, හිස් මාතෘකයිනේ. දැක්කේ නැද්ද රට මේසා විශාල අර්බුදයකට ගිය පසුගිය දිනවල මොනවද කතා කළේ කියලා? දැන් ඇත්තටම 2020 හරි හමන් තීන්දු ගත්තේ නැති මේ නින්දිත නිලධාරීන් හා ඒ හා බැඳුණු කුප්‍රකට හොර දේශපාලන නඩය අපේ රට යාන්තම්වත් බේරගන්න තිබුණු අවස්ථාවක් නැති කළා කියලා දැන්වත් පිළිගන්නවද? මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, SR රාටිගල, PB ජයසුන්දරලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා මේ තමයි ඒ කණ්ඩායමේ ප්‍රමුඛයෝ. මේ කණ්ඩායම මතකද ඔබට නිතරම හෙන උජාරු කතා කිව්වනේ මුදල් අච්චු ගහන එක ගැන? ඔය කබ්‍රාල් කිව්වෙම අමූලික බොරුනේ. මුදල් ඇමති බැසිල් පසුගිය සිංහල අලුත් අවුරුද්දට සහනක් දෙනවා කිව්වනේ නේද? දැන් මේ අයගේ වැරදි තීන්දු තීරණ දෙතුන් ගුණයකින් වැඩි කරපු ඊළඟ පුද්ගලයා කවුද? ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගත් අදූරදර්ශී ඒකාධිපති උද්දච්ච තීන්දු තීරණ අපේ රට කබලෙන් ලිපට නෙමෙයි තට්ටු 100කින් 200කින් විතර උඩ ඉඳලා බිමට අතහැරියා ජබොක් ගාලා. ඩොලරය රුපියල් 198ට තියාගෙන ඉන්න ගත්ත තීන්දුව. ඒකෙන් වුණේ පිටරට ඉඳලා වැඩ කරපු අපේ ශ්‍රමිකයින් ඒපු සල්ලි නැති වුණා. විදේශ ප්‍රේෂණ නැතිව ගියා. ආපු ගමන් දීපු බදු සහනය නිසා අහිමි වූ මුදල රුපියල් බිලියන 600ක් යහළුවන්ට තමයි මේ ගජවාසිය ගියේ. කෘෂි රසායන සහ රසායනික පොහොර තහනම වෙච්චි එක් පාඩුවක් විතරක් කියන්නම්. 2020දී සහල් ආනයනයට වැය කරලා තියෙන්නේ, ඒ කියන්නේ සහල් පිටරටින් ගෙන්නන්න වැය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 10.5. පසුගිය වසර තුල පමණක් ඩොලර් මිලියන 75ක් වැය කරලා තියෙනවා හාල් පිටරටින් ගේන්න. කොහොමද තත්ත්වය? දැන් තත්ත්වය මීටත් වඩා භයානකයි. අදවන විට සමහර වෙලාවට ඩොලර් මිලියන 100කට වැඩියෙන් සහල් ගෙන්නන්න වැය කරලා ඇති. ඒ කියන්නේ 2020ට වඩා 7-8 ගුණයක් අද සහල්
පිටරටින් ගෙන්න වැය කරන්න වෙලා තියෙනවා. මොකද පොහොර තහින්දුව නිසා අපේ අස්වැන්න 50%කින් අපට අහිමි වුණා. දැන් ඒකටත් ඩොලර් නැහැ. ඒ නිසා සහනාධාර ලෙස හරි මානුෂීය ආධාර ලෙස හරි කාගෙන් හරි සිංගමන් ලැබෙනකන් අද අපට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. රසායනික පොහොර තහනම ගැන තවත් ටිකක් ලියන්නම්. බාල කාබනික පොහොර ආනයනයට විතරක් ඩොලර් මිලියන 9.7ක් විතර වැය කරලා තියෙනවා. චීන අසූචි නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙව්වා. ඉන්දියානු නැනෝ පොහොර වංචාව තවත් එකක්. සීනිබදු සහනයත් අමතක කරන්න එපා. රුපියල් බිලියන 16ක් අහිමි වුණා. ජනතාවට ලැබිච්ච සීනි හැන්දක්වත් නැහැ. මේ විදිහට දිගටම කියන්න පුළුවන්. දැන්වත් දෙවියන්ගේ නාමෙන් නෙමෙයි තමන්ගේ දරුවන්ගේ නාමෙන් ඔය පාට කණ්ණාඩි ගලවලා බලන්න. IMF යන්නේ නැතුව ඉන්න ගත්ත තීන්දුව ඩොලරේ රුපියල් 190ට හිර කිරීම, දරා ගන්න බැරි බදු සහන, කෘෂි රසායන සහ පොහොර තානම, මේ සියලු වැරදි තීන්දුව තීරණ ගත්තේ කවුද? ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල. රෙදි නැතිව කඩේ යන ඊට උදව් කළ එදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, PB ජයසුන්දර, SR ආටිගල් ඇතුළු නිලධාරි නඩය. මේ තමයි රට විනාශ කිරීමේ ආසන්නම සාධකවලට හේතු වූ පිරිස. දැන්වත් සාධාරණව මැදිහත් සිතින් මේ කාරණා පිළිගන්න උත්සාහ කරන්න. අද සමහර ණයවල බැංකු පොලිය 13.5% විතර වෙනවා. සමහර ණයවල බැංකු පොලිය 31% දක්වා ඉහළ ගිය බවකුත් වාර්තා වෙනවා. ණය කාඩ් පත්, ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් වල පොලිය 36% පැනලා කියලායි වාර්තා වෙන්නේ. මිනිස්සුන්ට ගෙවන්න බැරිව ගිහින් තියෙන ක්‍රෙඩිට් කාඩ් එහෙමත් නැත්නම් ණය කාඩ් පත් වල ප්‍රමාණය රුපියල් බිලියන 8 සිට රුපියල් බිලියන 36 දක්වා ඉහළ ගිහින්. ඒ තරමට මිනිස්සු අසරණයි. දරුවන් 3 පාන් භාගයක් කෑලි කඩාගෙන කන තැනට අපේ රට පත් වෙමින් තිබෙනවා. මෙහෙම තැනකට රට ඇදලා දාපු රාජපක්ෂ නඩයත් උදේට දවල්ට පිනට කන පාර්ලිමේන්තුවේ වැඩි හරියකුත් මේ රාජපක්ෂ නඩය ආරක්ෂා කරන ගමන් තමන්ගේ ජනාධිපති සිහිනයට යන්න පාර හොයන වත්මන් අගමැති රනිල්වත් ඇත්ත වශයෙන්ම මේ සියලු කාරණාවලට වගකිව යුතුව තිබෙනවා. තාමත් මේ සියල්ල දෙස වහල් මනසින් බලන අතලොස්සක් වන සමහර වහල්ලුන්ටත් කියන්න තියෙන්නේ මේ නඩේ නම් මාලදිවයිනට, උගන්ඩාවට, ශීෂෙල්වලට හරි මාරු වෙලා යාවි. නමුත් ඔබට මට අපේ දරුවන්ට රටක් ඉතිරි වෙන එකක් නැහැ. දැන්වත් විවෘත මනසකින් මේ හොරකම සහ මේ හොර නඩය හඳුනගන්න උත්සාහ කරන්න. මේ වන විට 8%ක්ව පවතින වැට් බද්ද 12% දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. විදුලි සන්දේශ බද්ද 15% දක්වා ඉහළ දැමීමටයි යෝජනා වී ඇත්තේ. මේ අතර ජනතාවට සහන සැලසීමේදී ඇස්තමේන්තුගත ප්‍රමාණය ඉක්මවා ඇති වූ වියදම් පියවීමට රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය සියල්ල ඉක්මවා ගොස් තිබෙන නිසා බිලියන 695ක් පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවට ඒ මුදල් සපය ගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රතිශෝධිත අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආතුව කලින් දරපු වියදම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න මේ පරිපූර්ණ ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අවසරය ලැබලා දුන් බිලියන 695ක්. තව විශාල වශයෙන් දිගින් දිගටම රජයේ ආදායම ඉතිහාසයේ නොවිරු ලෙස පහතට වැටිලා තියෙනවා. දීර්ඝ කාලයක් ණය අරන් මේ රට පවත්වාගෙන යාම නිසා මේ වන විට විදේශයන්ගෙන් ගත්ත ණය වාරික පොලිය ගෙවන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ක්‍රමයට තවදුරටත් ගමන් කළ නොහැකි වෙන නිසා දේශීය ආදායම් පනත, එකතු කළ අගය පිළිබඳ බදු පනත, විදුලි සන්දේශ බදු පනත, ඔට්ටු හා සුරා බදු පනත, මූල්‍ය කළමනාකරණ වගකීම් පනත යන පනත් සංශෝධනය කරලා 2019 පැවතුණ බදු කපෑරීමට පෙර පැවති තත්ත්වයට බදු ගැලපුම් කරන්නට අවශ්‍ය 50 සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රජයේ ආදායම වැඩි කිරීම සඳහා ක්‍රියා කරන්නට කැබිනට් අනුමැතිය ලබාගත්තා.
එයනුව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද පස්සුරේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැඩබදු 8% සිට 12% දක්වා වැඩි කිරීමට මේ වන විට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමටද මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 3 සිට රුපියල් මිලියන 1.8% දක්වා අඩු කිරීම ඇතුළු නව බදු ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් මේ වන විට යෝජනා කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසනවා. 2019 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණා. කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය හා සඵල සේවා සඳහා බදු නිදහස් කිරීම, බදු අඩු කිරීම සහ බදු විරාම වැනි බදු සහන ගණනාවක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීම සහ එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු වදනම සංකෝචනය කිරීම මෙම ප්‍රතිසංස්කරණ වලට ඇතුළත්. මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600-800 අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමි වුණා. එයනුව දළදේශීය නිෂ්පාදිතෙහි ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. නව යෝජනාවන්ට අනුව තවත් බදු කිහිපයකම ප්‍රතිශතයන් ඉහළ දැමීමටයි යෝජනා ඉදිරිපත් වී තිබෙන්නේ. නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ඇතුළත් ගැසට් පත්‍රයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට ආයතන 42ක් සහ අග්‍රාමාත්‍යවරයාට ආයතන 57ක් හිමි වනවා. නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ 1A අනුව්‍යවස්ථාව යටතේ පැවැරි ඇති බලතල ක්‍රියාත්මක කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයන් සහ කාර්යයන් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තවදුරටත් පවතින බවයි. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42ක් අයත්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ආයතන 57ක් අයත් වන බව සඳහන්. ඊට ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩලද අයත් වෙනවා. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ආයතන 15ක්, අධ්‍යාපන අමාත්‍යාංශයට ආයතන 36ක්, ප්‍රවාහන අමාත්‍යාංශයට ආයතන 11ක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ආයතන 27ක් ඇතුළත් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. සමගි ජනබලවේගයේ ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කිසිසේත් විරුද්ධ වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමහර මාධ්‍ය වාර්තා කරන ඇතැම් පුවත් අසත්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින්. එක පත්තරයක අද තියෙනවා පොල්ගෙඩි අකුරින් දාලා සමගි ජනබලවේගයේ 21 වෙනි සංශෝධනයට විරුද්ධයි. අමූලික පට්ටපල් බොරුවක්, නොම්බර් එකේ ටොම් පචයක්. මම කනගාටු වෙනවා ප්‍රශස්තයයි ප්‍රබුද්ධයයි කියන මාධ්‍යයක් අද ටොම් පච දීපයක් බවට පත් වෙලා තියෙනවා. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට, පාර්ලිමේන්තුවටත් ප්‍රමුඛව ප්‍රථමයෙන් ඉදිරිපත් කරේ සමගි ජනබලවේ. අපි ඉදිරිපත් කරපු 21ට අපිටම විරුද්ධ වෙන්න තරම් මොලේ අමාරුවක් නැහැ. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, විධායක අගමැති ක්‍රමයකුත් නැතුව සංවරණ සහ තුලන තුලින් කිසිම පුද්ගලයෙක් ඒකාධිපති පාලනයකට යොමු නොවන ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින අලුත් ක්‍රමවේදයක් හරහා අපි අපේ යෝජනා ඉදිරිපත් කරා. ඒ තුල 20 ඉවත් කරලා 19 නැවතත් තරක් ගෙනෙන්නට තවත් ප්‍රබුද්ධ යෝජනා, ප්‍රගතිශීලී යෝජනා රසක් සමග අපි 21 ඉදිරිපත් කරලා තියෙනවා. සමහර පච මාධ්‍ය හරහා විකෘතිකාරීව පච ඔස්තාර්ලව ජයග්‍රහණය කරවන්නට හදන ක්‍රමවේදය උපසීරු දෙනාම එකට එකහු වෙලා ඒ පරාජය කරන්න. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. D.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.